එදා ප්‍රේමකීර්ති දල්විස්ගේ පද රචනය සහ කැලන්ස් විජේවර්ධනයන්ගේ සංගීත නිර්මාණය වුණු මේ අපූර්ව නිර්මාණය අපට ඇසෙන්නේ ප්‍රියා සූර්යසේන නැමැති ලයන් විත්‍යාගේ හඬින්. 70 දශකයේ මේ සුන්දරු ලයන් විත්‍යා ගැයූ ගීත 21 වෙනි සියවසේ ජනප්‍රියත්වයේ පවතිනවා. වත්මන් පර්පර මේ ගීතවලට ඇලුම් කරන බව සාක්ෂුදක්සේ පැහැදිලි වන්නේ රියැලිටි වේදිකාවලදී ඔහුගේ ගීතවලට ලැබෙන ඉඩකඩ හේතු වෙනි. ප්‍රියා සූර්යසේනගේ ආභාෂය ලැබමින් ඔහුගේ පුතා සහ දියණියද ගීත ගායනයට එක්වී සිටිනවා. 70 දශකයේ අතිශය ජනප්‍රියට පත් ඈත රන්විමන් ගීතයේ ඇගේ දියණිය වන ඉරෝෂි සූර්යසේන 21 වෙනි සියවසට ඔබිනාකාරයට සංගීතයේ මුසුකර ගායනා කර පහුගියදා ඇගේ YouTube නාලිකාව හරහා එළි දක්වා තිබුණා. වෘත්තීය ජේෂ්ඨ බැංකු කළමනාකරණයක් වන ඉරෝෂි මේ ගීතය ගැන වගේම ඇගේ ඉදිරි සංගීත ගමන ගැන මේ විදියට අපත් සමගින් කිව්වා. ඇත්තටම මම නිර්මාණය කරපු ඈත රන්විමන් ගීතයට මේ විදි හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය මට කෝල් කරනවා. ඒ හැමෝම කියන්නේ මුල් සින්දුවට කිසිම හානියක් නොකර ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා කියලයි. ඉතින් මේ ගීතය අප්පච්චිත් ලස්සනයි කිව්වා. මම මුලින් ඉඳලා අප්පච්චිගේ උපදෙස් අරගෙන තමයි මේ ගීතය නිර්මාණය කළේ. අප්පච්චිට ඒ නිසා හරි සන්තෝසයි. මම මුලින් ඉඳලම ගායනයට නම් යමුනේ නැහැ. මුලින්ම මම හොඳට ඉගෙන ගත්තා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා තමයි උපාධිය හැදෑරුවේ. ලංකාවට ඇවිත් MBA එකත් කළා. අධ්‍යාපනයට මුල් තැන දුන්න නිසා සංගීතයට මුල් කාලය යමුනේ නැහැ. දැන්ට මම පෞද්ගලික බැංකුවක ජේෂ්ඨ කළමනාකාරියක් විදිහට සේවය කරනවා. මීට අවුරුදු දෙකකට විතර කලින් තාත්තෙක් රූපවාහිනී වැඩසටහන් කීපයකටත් සම්බන්ධ වුණා. ඒ වෙලාවේ හැමෝම කිව්වේ සින්දුවක් දෙකක් කරන්න කියලා. ඒ වෙලාවේ මම ගීත දෙකක් නිර්මාණය කළා. නමුත් ඒක ලොකුවට ප්‍රචාරය වුණේ නැහැ. ඉතින් ඊට පස්සේ හැමෝම කිව්වා අප්පච්චිගේ සින්දුවක රීමේක් එකක් කරමු කියලා. ඊට පස්සේ තමයි මම මේ ගීතේ තෝරාගත්තේ. මේ ගීතේ රීමේක් එක කළේ චමත් සංගීත අයියා. प्रसंग वर्ल्ड ऐट आराधना लबुन ऐ बार गवादियान प्रश्न ऐ पिलुदून मेहमाय ඇත්තටම ගීතේ රිලීස් කළා පැය 24ක් යන කලින්ම ප්‍රසංග වලට ආරාධනා ලැබුණා. විදේශ සංචාර කිහිපයකටත් ආරාධනා ලැබුණා. පුලුවන් තරම් සහභාගී වෙන්න තමයි මම බලන්නේ. මම ඇත්තටම කැමති සංගීතයේ පැත්තෙන් ඉදිරියට යන්න. අප්පච්චිගේ නම ගෙනියන්න තමයි මේක නිර්මාණය කළේ. අප්පච්චි නිතරම කියන්නේ ඕගොල්ලෝ ඕගොල්ලොන්ගේ ගමන යන්න කියලායි. ආසාවට මේක කළාට කමක් නැහැ. හැබැයි තමන්ගෙම ගීත කියලා තමන්ගෙම ප්‍රතිරූපය හදාගන්න කියලා තමයි කියන්නේ. අප්පච්චි කියන්නේ මගේ ගීත කිව්වා කියලා ඒක සදාකාලිකව අරගෙන යන්න බෑ කියලායි. ඒක ඇත්තටම අප්පච්චි කියන එක සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. මම මගේම ගීත කිහිපයකුත් නිර්මාණය කළා තියෙනවා. ඇත්තටම අප්පච්චි කියනවා වගේ අප්පච්චිගේ ගීතවලින්ම යැපෙන්න මං කැමතිත් නැහැ. මොකද අප්පච්චි ඒ කාලේ හරි අමාරුවෙන් මහන්සියෙන් කරපු ගීත. එතකොට මම ඒකෙම යැපෙන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් ප්‍රේක්ෂකය බලාපොරොත්තු වෙනවා අප්පච්චිගේ සින්දු දෙක තුනක් කියන්න ඕන කියලා. ඒ නිසයි මම නිර්මාණය කළේ. ප්‍රියා සූරියන්ගේ දුව වීම ගැන ඇගේ අදහස මේ විදිහට කිව්වා. මම නිහතමානීව ඒක ගැන අඩම්බර වෙනවා. අපේ පවුලේ 4 දෙනෙක් ඉන්නවා. තාත්තේ කලින්දලා අපි 4 දෙනාටම කිව්වේ ඉගෙනගෙන ඉවර වෙලා සින්දු කියන්න කියලා. අපි 4 දෙනාම හොඳට ඉගෙන ගත්තා. සින්දු කියන්න ගත්තොත් ඕගොල්ලෝ ඉගෙන ගන්නේ නැහැ. මොකද මේක හරි ආස ශාස්ත්‍රයක් නේ කියලාත් කිව්වා. මම බැංකු නිලධාරියක්, අක්ක වෛද්‍යවරියක්, මල්ලි ඉංජිනේරුවෙක්, නංගි මානව සම්පත් කළමනාකාරී අංශයේ සේවය කරනවා. ඒ පැත්තට යමුනේ නැහැ. ඉතින් අප්පච්චි කිව්වේ ඒ ලෙවල් හොඳට කරගන්න කියලා. මොලි ඒ ලෙවල් හොඳට කළොත් මම සින්දු කියන්න දෙනවා කියලා කිව්වා. මම ඒ ලෙවල් වලින් ලංකාවේ තුන්වෙනියා වුණා. අවසාන වශයෙන් ඉරෝෂිගේ පෞලි විස්තර ගැන ඇ මේ විදිහට කිව්වා. මම විවාහකයි. සැමියාත් පෞද්ගලික බැංකුවක ඉහළ නිලධාරියෙක් විදියට කටයුතු කරනවා. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. සැමියාගෙන් මගේ වැඩවලට ලොකු සහයෝගයක් ලැබෙනවා.